ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණ පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. අපේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කියනවා මේ ලසන්ත ඝාතනයට වග කියන්න ඕනේ පැහැදිලිව මාධ්‍ය තුල කියන්නේ. වග කියන්න ඕනේ සරත් පොන්සේකා මැතිතුමා කියලා. අපි පැහැදිලිව දන්නෝ ඉතිහාසයේ ඉඳලා මේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට තර්ජනය කරපු ආණ්ඩුවලට මොකද වුනේ. ඒ වගේම ඒ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට තර්ජනය කරලා විවිධ අදට්ටයත්තම් කරපු අයට ඒ දේශපාලන චරිතවලට මොනවද වුනේ කියලා. අවසානයේ සිද්ධ වුනේ කුණු කූඩේට ගියපු එක. සමහර රාජ්‍ය මාධ්‍යයට විතරක් නෙවෙයි අද වෙනකොට මේ ආණ්ඩුවට ප්‍රබලම තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. මේ පෞද්ගලික මාධ්‍ය ආයතන ලොකු තර්ජනයක් බවට පත් වෙලා තියෙන එක නිසා තමයි අගමැතිතුමා ඇඟිලි දික් කරලා ඒ මාධ්‍යවේදී නිසා මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන්නේ. ලසන්ත වික්‍රමතුංගේ මැරුවේ කවුද කියන දේ ළඟදීම තමුන්නාංශයට හෙලිදරව් වෙයි. මොකද ඒ පරීක්ෂණය අවසන් වෙමින් පවතිනවා. ලසන්ත වික්‍රමතුංග මැරුවේ විශේෂයෙන්ම යුද්ධේ මුවාවෙන් මේ රටේ කරන ලද විශාලතම දූෂණය මිග්ගනුව දෙනව නිසාද නැද්ද කියන එක ඒ පරීක්ෂණයෙන් සහ ඒ නඩුවෙන් අපිට දැනගන්න පුළුවන්. රාජ්‍ය ආයතන විසින් මාධ්‍ය ආයතනවලට ලබා දෙන වෙළඳ දැන්වීම් සීමා කිරීම පිළිබඳව නැගෙන චෝදනාවලටද මෙහිදී අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. 2018 වර්ෂය ඇතුලේ ප්‍රචාරයට විතරක් රුපියල් බිලියන 11ක් වියදම් කරලා තියෙනවා. ආණ්ඩුව රුපියල් බිලියන 11ක් සියලුම අමාත්‍යංශයේ වියදම් කරලා තියෙනවා 113ක් කාලය අවසානයේ මුළු ලංකාවේම ප්‍රචාරක වියදමෙන්. අන්න එහෙමනම් දරු කතානායකතුමනි, මම මේවා නැහැයි කියන්නේ නැහැ. නමුත් ආණ්ඩුවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන මේ මාධ්‍ය ආයතනවල ඒ දැන්වීම් යම් විදිහකට අඩු කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරනව ඇතැයි කියලත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා.